වහන්ස පංචශීලයේ රකින්න කෙනෙකුට වුණත් අමනුෂ්‍යින්ගේ බලපෑම් ඇතිවිය හැකිද මෙහෙමයි නෝනා එහෙම කරන්න බැරි කමක් නැහැ තේරෙනවද නමුත් කෙනෙක් ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ නම් සීලෙන් පරිපූර්ණ නම් තමන් තුළ විශ්වාසයක් සකස් වෙන්න ඕනේ අමනුෂ්‍යයෙකුට තමන්ගේ ජීවිතයට බලපෑමක් කරන්න බැහැ කියලා එහෙම සකස් වෙන්න ඕනේ තේරෙනවද සමහර විට අපි ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ නැහැ නමුත් සිල්පද පහ අපි ආරක්ෂා කරනවා සිල්පද පහ ආරක්ෂා කරගෙන අපි නිරේතුරුවම අපේ මැරිච්ච අම්මා ගැන තාත්තා ගැන ආච්චි ගැන සීයා ගැන හිතමින් හිතමින් ඒවා පස්සෙම දුවනවා ඔය සමහරු ඉන්නේ දැන් ආච්චි මැරලා අවුරුදු 20යි තාමත් ආච්චි ගැන හිතේ හිත අඬා ඉන්නවා ඒකට මේගොල්ල මේ පරදත් රූප ජීවී പ്രേත කියන තැන ඉන්නවා නම් പ്രേත ලෝකවල ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ අපේ හිත දකින්න පුළුවන් තේරෙනවද එතකොට එහෙම දැක්කහම මේ අය මේ අපිට මැරිච්ච අය කරේ මෙච්චර ලෙන්ගතුයි කියලා ඒගොල්ලෝ අපේ ජීවිතේට එන්න පුළුවන් නෝනා එහෙම බැරි කමක් නැහැ එහෙම එන්න පුළුවන් ඔය සමහරු සාත්‍තර කියනවා වගේ ඔය කියන්නේ ඔය දෙවිවරු නෙමෙයි දෙවියෝ එන්නේ නැහැ කවදාකවත් මිනිස්සේ ගෙන්නට තේනවා ඔය මේ පල්ලෙහා ඉන්න නීච කොටස් තේනවා මොකද ඒ වාක්‍රේ උපාදානයේ සකස් කරගෙන ඒගොල්ලොත් අත් කැමති අපිට උදව් කරන්න අපිට කීයක් හරි හම්බ කරලා දෙන්න ඒ වගේ ඒගොල්ලෝ මේ ශරීරයට වැහිලා එක එක දේවල් කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ උපාදානය නිසා එහෙම නැතුව සමහර වෙලාවට දැන් මුගලන් මහරහතන් වහන්සේගේ කුසටත් එක්තරා අවස්ථක මාය අරින්නවා තේනවා ඒ වගේ අමනුෂ්‍ය කොටස් ශරීරයට රිංගලා රෝගාබාධ දැනෙති කරන්න පුළුවන් අමනුෂ්‍ය කොටස් වගේම මේ പ്രേතය භූතය වගේම പ്രേත මේ තිරිසන් ලෝකෙකුත් තියෙනවා මනුෂ්‍ය ලෝක ආශ්‍රිතව പ്രേත තිරිසන් ලෝකයක් പ്രേත ආලි പ്രേත හරක් പ്രേත මේ භූත මුව භූත මේ කුකුල්ලු භූත මේ මොනරු එතනින් ගියාම භූත මාළු භූත තලගොයි භූත මකුලුව භූත මදුරුව මේ වගේ මේ මනුෂ්‍ය ලෝකෙ ආශ්‍රිතව භූත තිරිසන් ලෝකයක් මේ භූත තිරිසන් ලෝකෙ මේ භූත තලගොයි ඉන්නවා තේරෙනවා ඒකර මේ භූත තලගොය ජීවත් වෙන්නේ කොහොමද භූත මකුලුව පරාගන කාල තේන්න එතකොට මේ භූත ලෝකේ ඉන්නා වූ භූත මකුලුවන් වගේ සැකකරුණත් අපේ ජීවිතේ රිංගන්න පුළුවන් කොහොම වුණත් මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ අපි ශ්‍රද්ධාවෙන් සීලෙන් දුර්වල භාවයට පත් වෙලා නම් අපි ශ්‍රද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ නම් මෙවැනි අමනුෂ්‍ය බලවේගවලට අපේ ජීවිතේට එන්නේ නැහැ ඒ කියන්නේ කොතනකින්වත් ගැළවීමක් නැහැ මොකද ලෝකේ ඒ තරම් සංකීර්ණ තැනක් නෝනා පියවි ඇහැට අපිට පේන්නේ ලෝකෙන් පුංචිම තැනක් විතරයි පුංචි දෙයක් විතරයි මේ නොපෙනෙන සමාධිය ඇහැට තමයි මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය දකින්නේ මේ යථා ස්වභාවයේදී මේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන තිරිසන්ට වඩා භූත ලෝකයේ තිරිසන් සතුන් වැඩි विशाल මේ මාළු ගොඩක් තේනවද ඒක මාළුවෙක් නෝනා මීටර කොහොමත් 30ක් විතර විශාලයි ඒක මාළුවේ ඒ මාළුවා දෙකට කපලා තුනට නවලා තියෙන්නේ ඒ වගේ මාළු දෙන්නෙක් විතර මෙහෙම නවලා එක ගොඩේ ගහලා තියෙනවා තේරෙනවද එතකොට මේ හරක් මේකේ ඔලු තින්නේ ඇයි මෙයා මේ හරක් ටික කාලා එතකොට මේ හරක් කියන්නේ නෝනා මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන හරක් නෙමෙයි තේරෙනවද මනුස්සයා මනුස්ස ලෝකේ ජීවත් වෙන හරක් මරාගෙන කනවා වගේ ඒ අමනුස්ස යක්ෂ പ്രേත කොටස් යක්ෂ කොටස් අර භූත ලෝකේ ඉන්න සත්තු තමයි මරාගෙන කන්නේ දැන් මුහුදේ මාළු ඉන්නවා වගේම භූත මාළුත් ඉන්නවා මා විශාල මාළු ඉන්නවා ඒගොල්ලෝ මැරිලා ගිහිල්ලා භූත ස්වභාවයේ මාළු වෙලා උපත්ති ලැබෙනවා ඔය හරක් රැල් පිටිපස්සේ භූත හරක් අප්‍රමාණව ඉන්නවා මොකද හරකෙක් මැරෙන වෙලාවේ යාට රැළ පිළිබඳමයි උපාදානය සකස් වෙන්නේ. නමුත් එයා හරකෙක් කුසේ ඉපදුනේ නැත්නම් ඒ රැළේම භූත සතෙක් කියලා ඉපදෙනවා. ඒකර මේ භූත සත්තු තමයි මේ යක්ෂයව අල්ලගෙන මරාගෙන යන්නේ. තේරෙනවද? ඉතින් ඒ වගේ සංකීර්ණ ලෝකයක් අපි ඉස්සරහා තියෙනවා නෝන. ඉතින් මේ සංකීර්ණ ලෝකයේ ඉන්න මේ මකුලුවා වැනි සතෙකුටත් අපේ ජීවිතයට රිංගන්න පුළුවන්. රිංගලා අපේ කොතන හරි ලෙඩ කරන්න පුළුවන්. එහෙම නැහැයි කියලා කියන්න බෑ. ඉතින් එහෙමනම් ඒ වෙලෙන් අපි ආරක්ෂා වෙන්න නම් අපිට මේ නොපෙනෙන ලෝකේ නැති කරන්න भूत लोके प्रेत यक्षकेरवाणु पिपूर्ण जीवित।